මරණයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඒ පුද්ගලයාට ඒ ස්ථානට ආරාධන කර පුද්ග තනත්තාව සැකකාරෙක් විදිහට අත්අඩංගු කරගෙන තියෙනවා. එතකොට මරණයට පත්වෙච්ච වසන්ත කියන මහත්මයා මරණයට පත්කිරීම සඳහා ආධාර අනුබල දුන්නා කියලා පුද්ගලයෝ කීප දෙනෙක් අත්අඩංගුට අරගෙන මේ වෙද්දී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබෙනවා. දැන් අපිට ඒ නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මිනිසුන්ට නීතිය අතට ගන්න බෑ. තමන්ට අසාධාරණයක් වෙනවා නම් පිටපතන්න තියෙන නීතිය අධිකරණය රටේ උත්තරීතර නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ නීතිය යටතේ පුද්ගලයන්ට පුරවැසියන්ට රටේ නීතිය අයිතිවාසිකම නීතිය තමන්ගේ අවශ්‍යතාවයන් වලට යොදා ගැනීම එහෙම නැත්නම් නීතිය සහනය ප්‍රාර්ථනා කිරීම සඳහා වූ යම් යම් පටිපාටින් සහ ආයතන ස්ථාන හඳුන්වා දීලා තියෙනවා. විශාල විදිහට ඒවට ජනතාවගේ මුදල් ලබා දීමක් කරනවා. එතකොට පොලිසිය කියන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ලබා දීලා තිබෙන අධිකාරී පත්‍රයක් සහිත එහෙම නැත්නම් ඒ බලයක් සහිත විමර්ශන නිලධාරීන්ගේ කාර්යභාරයක් කරන ස්ථානයක්. එතකොට දැන් විශේෂයෙන් මම අද මේ අවස්ථාවේ කියන්න අදහස් කරන් ඉන්නේ පොලිසිය විසින් මේ පහුගිය කාලය තුළද පහුගිය අවසාන කාර්තුවේ තුළදී මහා විශාල විදිහට මාධ්‍ය සඳහා තමන්ගේ ප්‍රතිරූපයන් පිම්බීම සඳහා යම් යම් පුද්ගලයන්ගේ නැත්නම් පොලිසිය ඉහළ නිලධාරීන්ගේ ප්‍රතිරූපයන් පිම්බීමත් නැත්නම් ඒ නිලධාරීන්ට පේන්න අපි වැඩ කරායයි කියලා සමහර ස්ථාන භාර නිලධාරීන්ගේ ක්‍රියාකලාපයනොත් මාධ්‍යවල ගියා. ඒක හරියට අර මාධ්‍යවල අර සුපර්ස්ටාර් සිංගින් ස්ටාර් වගේ මේක නිකන් පොලිස් ස්ටාර් කෙනෙක් හොයන්න වෙලා තියෙනවා අපිට. මොකද හේතුව දිගින් දිගටම මේ වර්තමාන පොලිස්පතිතුමා වැඩ බාර ගැනීමෙන් පසු යුක්තිය කියලා මෙහෙමක් පටන් ගැනීමක් කළා. අපි දන්නේ ඒවල ගණන් මිනුම් සහ ඒවල සංඛ්‍යාලේඛන කවර ආකාරයට ඒ අපරාධ මර්ධනය වෙලා තියෙනවද කියලා. හැබැයි වැලිකඩ බන්ධනාගාරයට ගිහිලා බලන්න පුළුවන් නම් කාට හරි මහත්තයෙක්ට අඟල් 4ක නැත්නම් අඟල් 8ක 9ක තනි කකුලෙන් හිටගෙන මිනිස්සු ඉන්නවා. එහෙම නැත්නම් බන්ධනාගාරය ගියාම අඩි 10 10 කෑල්ලක එක 15ක් 10ක් මිනිස්සු බුදිය ගන්නවා. අපේ පක්ෂ නායකතුමා පාර්ටි චම්පික රණක ඇමතුමත් එක්ක මම බන්ධනාගාරයට ගියා. බන්ධනාගාරයේ තත්ත්ව පිළිබඳ විමර්ශනය කිරීමක් කරා එතුමා. අපි එතුමාට පැහැදිලි කළා ගුවා මේ මිනිස්සු මිනිස්යෝද සිරකරුවෝද මිනිස්යෝ කියලා ගහලා තිබ්බට මිනිස්සු විදිහට මේ මිනිස්සුන්ට සැලකුම් ලබන්නේ නැහැ. මේ ගැන හොයලා බලලා පාර්ලිමේන්තුවේ යම් හන්නගීමක් කළ යුතුයි කියලා අපි එතුමාට අදහස් කරාම අපි එතුමාත් එක්ක ගියා. එතකොට මේ මිනිස්සු අර 17 එකේ ජාඩි මාළු පැක් කරනවා වගේ එකාට එකාට එක්කෙනා පැක් කරලා බුදි කරන්නේ. මේ නිලධාරීන් කියන කාරණාවත් තමයි යන්න බෑ උදේට බන්ධනාගාරයේ අදාළ සෙල් එකෙන් නිලධාරීන් හුස්ම ගන්නත් බැරි තරමට මෙහෙල. දැන් මේ නිලධාර සමහර සිරකරුවන්ගේ විවිධ රෝගාබාධ ලැබිලා තිනවා, චර්ම රෝග ඇවිල්ලා තිනවා, ඒ වගේ විශේෂල එක වෙනම කතාවක්. එතකොට මේකට සමහර විදිහට මේ පුද්ගලයන් වර්ධකරුවන් වෙන්නත් පුළුවන්. නැත්තම් මේ පුද්ගලයෝ ඒ වැරදි කරන්නත් නැද්ද කියලා. හැබැයි සැක පිට යම් යම් අවස්ථාවලදී බන්ධනාගාර ගත වෙනවා. දැන් පහුගිය වසර 5 ඇතුළත ගත්තාම ඔබ දන්නවා රත්නපුරේ මරණයක් සිදු වුණා. තමන්ගේ මව මැරුවේ පුතා කියලා මහා විශාල විදිහට ඒ පුතාව මාද්දෙන් අපරාධකාරයෙක් කරලා ඌව රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා නොසැහැන්න වද දුන්නා. හැබැයි අධිකරණයේදී ඒ නඩුවේ විමර්ශනයන් කටයුතු කරගෙන යද්දී අධිකරණයේදී යුක්ති ඉෂ්ට වීමක් වුණා ඒ තරුණයාට. මොකද මේ මරණය මවගේ මරණය සිදු කරලා තියෙන වෙන පුද්ගලෙ. ඒ වගේම අර මහා විශාල විදිහට ආන්දෝලන ලක් වෙච්ච අර සේයා දැරිවියගේ ඝාතනය සම්බන්ධයෙන් අර කොණ්ඩයද කවුද කියලා අනුවර්ථ නාමයකින් පුද්ගලෙක් හඳුන්වලා ඒ පුද්ගලයාව තියාගෙන මාධ්‍ය මගින් ඔහු වරදකාරයෙක් කරා. හැබැයි අධිකරණය මගින් ඒ වර්ධ සිදු කර තිබෙන්නේ ඔහු නෙමේ වෙනත් පුද්ගලෙක් කියලා ඒ වෛද්‍ය සාක්ෂි මත ඒ විමර්ශනයේදී ඔප්පු වීමක් වුණා. ඒ වගේම තමයි අපි දන්නවා අර මවක් ඝාතනය කරා රාජ්‍ය පාදිසි ලේකම්කාරක වැඩ කරන දියණියක් කියලා. ඒ වගේ මහා විශාල විදිහට පූර්ව නිගමන එළඹිලා ඉන්නවා. මේ මිනිස්සු ඝාතනය කිරීම සහ කරේ ළඟම ඉන්න මිනිස්සු හරි ඒ යම් සැකයකට භාජනය වීමක් සම්බන්ධ වූ පුද්ගලයන්ගේ ඒ ඔවුන් තමයි සම්පූර්ණ වර්ධකාරය කරේ කියලා. හැබැයි ඒකට තමයි අධිකරණයේ සහ අධිකරණයේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියක් තිබෙන්නේ. එතකොට අපි එහෙම ගත්තහම දැන් ඊයේ පෙරේදා දිනේදී මේ වසන්ත මහත්මයාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආධාර අනුබල දුන්නා කියලා ඒ ආයතනයේ මොහුට ආරාධනා කරලා මේක ඕපන් කරන්න එන්න කිව්ව ඒ පුද්ගලයා අතරමුණ වීම කරා. ඒක හරි.
එම සැකයත් විමර්ශ නිධාරට ඇති වෙනවා නම් අනිවාර්යෙන් අතටම ගන්න විමර්ශනය කරන්න ඕනේ. හැබැයි ඊට පස්සේ අදාළ ප්‍රදේශපාල ලොකු ස්ථානාධිපති නිලධාරී මහත්මිය කියලා ස්ථානාධිපති වරුත් ළඟ තියාගෙන මාධ්‍යත් ඇතුළට ගෙනල්ලා මාධ්‍ය ඉස්සරහානවා දැන් Tamanට කොහොමද මේ සල්ලි හම්බුනේ Tamanට කොහොමද කිව්වේ ආමෙයා කොහොමද කිව්වේ එහෙම කියලා. දැන් මට නම් ඒක බලන් ඉද්දි මට ওই මිනිස්සු අපි දන්නෙත් නෑ අපිට අපි අපිට එහෙම සම්බන්ධකමක් නෑ. හැබැයි ඔහු පැහැදිලිව කියනවා මට මෙහෙම සල්ලි වගේ දුන්නා එක්කෙනෙක් මේ කඩේ ඕපන් කරන්න මම මෙයාට ආරාධනා කරා. දැන් මේ තනත්තාව මේ කාරණා මත මිනී මැරීමකට මම දන්න නීතිය තුල නම් මම දන්න මේ සාධාරණ සැකෙන් ඔප්පු කිරීම නම් මේ එහෙම මට හිතෙන්නේ නෑ මේ පොලිසිය කරපු කරුණුත් එක්ක මේ පොලිසිය කරපු නාඩගමත් එක්ක මේ නඩුවේ ඔහු වෙනුවෙන් යම් දෙයක් තහවුරු කරන්න පොලිසියට හැකි වෙයි කියලා. මොකද ඔහුගේ පොලිසියට විශේෂයෙන් පාපොච්චාරණයක් කරන්න බෑ. පාපොච්චාරණයක් කරන්න ඕනේ උගත් අධිකරණ නිලධාරි නැත්නම් මහේස්ත්‍රාත් අධිකරණයට. ඒකටත් පාපොච්චාරණයක් කරන්න ගියහමත් මහේස්ත්‍රාත්තුමා අවසර දෙනවා ඕක නැවත හිතලා බලලා එන්න ඇවිල්ලා අපි කතා කරමු ඇවිල්ලා අපි මේ පාපොච්චාරණය කරමු කියලා දින කීපයක් දෙනවා. ඒක ස්වේච්ඡාවෙන් කළ යුතුයි. එතකොට පොලිස් රෙගුලේෂන් වල සහ අදාළ නීතින් වල තියෙනවා විශේෂයෙන් සුරාබදු නිලධාරියෙට පොලිස් නිලධාරියට කරන පාපොච්චාරණයක් අධිකරණ ඉදිරියේ වළංගු වෙන්නෙම නැහැ. මොකද ඒවා බලපෑම් කිරීමෙන් තර්ජනයෙන් බියගැන්වීමෙන් සිදු කළ අයයි උපකල්පනයන් තිබෙන නිසා. එතකොට ඒ ආකාරයට අර ටීවී එක ඉස්සරහා ගෙනල්ලා අර මිනිහෙක්ගේ අයිතිවාස දැන් මේ මිනිස්සයා නිකන් හරි අධිකරණයේදී අධිකරණේ තව අවුරුදු 4 5ක් ගිහලා මේ නඩු විමර්ශනය කළ මේ මේ මිනිස්සයා නිදහස් වුණොත් නිදොස් වුණොත් හැබැයි මේ අද ඊයේ පෙරේදා කරපු ඒ ඔහු වරදකාරු කිරීමෙන් තුල මොකට පාර බැලවත් යන්න පුළුවන්ද ඈ මොහුට තමන්ගේ අයිතිවාසිකම ඉල්ලන්න පොලිසියට යන්න පුළුවන්ද මේ මේ මිනිස්සයන්ගේ ලේබල් ගහලා ඉවර කරලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලිවම පොලිසියේ නිලධාරීන් ක්‍රියාත්මක වීම තුලදී ඔවුන්ට තිබෙනවා පොලිස් රෙගුලාසියක්. ඒ පොලිස් රෙගුලාසි අනුව කිසිදු විදිහකට අනීතික නොවන ආකාරයට කටයුතු කරන්න බෑ. මගේ දැක්ම නම් දැන් අර මගේ හිතවතෙක් කිව්ව කාරණාවක් තමයි දැන් ගුරුවරුන්ට පඩි ගෙවනවා උගන්වන්න. එතකොට තවත් වෘත්තීන් කරන ඉංජිනේරුවන්ට පඩි ගෙවනවා ඉංජිනේරු වැඩ කරන්න. දැන් පොලිසිය මිනිස්සුන්ට පඩි ගෙවන්නේ අපරාධ අල්ලන්නනේ. එතකොට මේ අපරාධ අල්ලන අපරාධ හැම එකක්ම ටීවී කරන්න ඕනේ කියලා කැමරාකාරයෝ දාගෙන වෑන්වල දාගෙන මහ විශේෂ මේ මේ මෙහෙයුම් කරනවා කියලා කැමරාවත් යනවා අදාළ නිලධාරිනුත් යනවා ඒ එනකන් අර සැකකාරයා කාමරේටලා බලන් ඉන්නවා. ඇවිල්ලා දැන් මාව අල්ලන් යන්නේ ටීවී එකෙන් එහෙම කරලා ඒ වගේ. ඉතින් මහා හරිම අපබ්‍රංශ කතාවක් අපබ්‍රංශ විදිහක්. ඒ නිසා රටේ නීතිය සැමට සමාන වෙන්න ඕනේ. ඒක අපරාධකාරයද? ඒක සැකකාරයද? ඒක මරණයටපත් වූ කෙනාද? නැත්නම් වින්දිතයද කියන එක නෙමෙයි වින්දිතයට වින්දිත ආරක්ෂා කිරීම පළඳ තියෙනවා. ඒ වගේ අපේ රටේ විශාල නීති පද්ධතියක් තියෙනවා මේ පුද්ගලයා ආරක්ෂා කරන්න. ඒ නිසා පොලිස් නිලධාරීන් විසින් තමන්ගේ හිතුමනාපයට තමන්ගේ ප්‍රතිරූපයේ පුම්බා ගැනීම සඳහා යම් යම් නිලධාරීන් ඉස්සරහා තමන් වැඩකාරයයි ලකුණු දමා ගැනීම සඳහා ඒ කරන්නා වූ ඒ අමනෝඤ්ඤ ක්‍රියා නිසා නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඉදිරියට යෑමේදී යම් යම් බාධා ඇති වෙනවා. ඒ නිසා තමයි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් තා පැහැදිලිව කියලා තින්නේ පොලිසිය මෙච්චර දවසක් තියාගෙන කරන ලද පරීක්ෂණයේ සම්බන්ධයෙන් සෑහීමටපත් වීමට නොහැකි බවත් ප්‍රකාශයක් ගන්න ඕන නම් අධිකරණයේ මේ මේ බන්ධනාගාරට කියලා ඒක ගන්න පුළුවන් පොලිසිය තියාගෙන ඉන්න ඕනේ රඳවාගෙන තියාගෙන ඉන්න ඕනේ නැහැ කියලා ඒතු මේ පැහැදිලි තීන්දුවක් දීලා තිනවා. මොකද සාධාරණ යුක්තිගරුක බුද්ධියක් තියෙන ඕන මිනිස්සෙට පේනවා මෙතන කරන්නේ නාටකයක්. ඒ නිසා අපි පොලිස් නිලධාරින්ට කියන්නේ ඔබ ඔබේගේ රාජකාරිය කරන්න. ඒ රාජකාරිය කිරීම සඳහා ඔබට ජනතාවගේ මුදලින් මහජන මුදලින් වැටුපක් ගෙවනවා. ඔබ බලා ගන්නවා. ඔබට ඇඳුම් දෙනවා, ඔබට කන්න දෙනවා, ඔබගේ බටා ගෙවනවා. ඒවා කරන්නේ ඔබගේ ඒ අපරාධ වළක්වන්න තමයි. ඒ අපරාධ වළක්වීම ට අමතරව ඒ අපරාධකාරයන් ගෙනලා මාධ්‍ය සාකච්ඡා තියන්න ඔබට අමතර අයිතියක් බලයක් පොලිස් රෙගුලාසි වල නැහැ. අඩු ගානේ පොලිස් නිලධාරී මහත්මයෙට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ඒ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් වෙනම ඉන්නවනේ. මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ඔහොම අපරාධකාරයෙක් ඉස්සරහ තියාගෙන ප්‍රකාශයන් කරන්න බෑ. ඒ පාපොච්චාරණයක් ගන්න බෑ. පාපොච්චාරණ නෙමෙයි කතාවක් කරන්න බෑ. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධයි. නීතිය සැමට සමාන වෙන්න ඕනේ. ආණ්ඩු ව්‍යවස්ථාවේ 12 වෙනි පරිච්ඡේදය දෙන නීතිය සැමට සමානයි කියලා. ඒ සැමට සමාන වීම ප්‍රමාණ ප්‍රමාණාවක් නෑ. සමාන වන බව රටට ලෝකෙට පේන්න ඕනේ. ඒ නිසා අපේ සැලකිරීම නීතිය සමාන වීම සඳහා කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන් මීට වඩා ඉතාමත් බුද්ධිමත්ව තමන්ගේ යුතුයකම් ටික ඉෂ්ට කරා නම් හොඳයි කියන එක තමයි.